තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. මම මගේ කලින් වීඩියෝවල කතා කරලා තියෙනවා බුදුන් වහන්සේ විසින්ම දේශනා කරනු ලබලා තියෙන මෛත්‍රී භාවනාවේ ප්‍රධාන ආනිශංශ 11ක් ගැන. ඉතින් මම බුදුදහමේ තියෙන භාවනා ක්‍රම ගැන මේ ගවේෂණය කරගෙන යනකොට මට හමු වුණා තවත් වටිනා කරුණු කාරණා රාශියක් මේ මෛත්‍රී භාවනාව සම්බන්ධව වේලාම සූත්‍රයේ සඳහන් වෙන. වේලාම සූත්‍රයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබලා තියෙනවා මෛත්‍රී භාවනාවෙන් ලැබෙන පිණෙහි ප්‍රබලත්වය කිතරම්ද කියන කාරණාව. ඉතින් අහලම බලන්න මේ කාරණාව ඔබ කලින් දැන සිටියද කියලා. වේලාම සූත්‍රයේ සඳහන් වන ආකාරයට අපමහා බෝසත් වේලාම බ්‍රාහ්මණයා විසින් රන් රිදී පුරවපු සහ රණින් රිදීන් හා අමුරණින් නිම කළ පාත්‍ර 84000ක් බැගින් දන් දී තිබුණා. මෙලෙසම එකිනෙකින් 84000 බැගින් ඇතුන් රිය පලස් බුමතුරුණු ආදියද දන් දෙන දීලා තිබුණා. ඒ වගේම වස්ත්‍රයන් 84000ක් ගඟක් ගලන්නාසේ ආහාර පානද දන් දීලා තිබුණා. ඉතින් මේ සියලු දාන දීමෙන් ලැබෙන විපාක ශක්තියට වඩා වැඩි පිනක් සෝවාන් වූ කෙනෙකුට ආහාර වේලක් දන් දීමෙන් ලැබෙන බවයි සඳහන් වෙන්නේ. සෝවාන් වූ සිය දෙනෙකුට දෙන දාණයට වඩා සකෘදාගාමී වූ එක් අයෙකුට දෙන දාණය මහත්ඵලයි මහානිසංස බවයි සඳහන් වෙන්නේ. සෝවාන් වූ සිය දෙනෙකුටත් සකෘදාගාමී වූ සිය දෙනෙකුටත් දෙන දාණයට වඩා වැඩි පිනක් එක් අනාගාමී වූ අයෙකුට දන් දීමෙන් ලැබෙනවා. ඒ වගේම සෝවාන් වූ සියයකටත් සකෘදාගාමී වූ සියයකටත් අනාගාමී වූ සියයකටත් දෙන දාණයට වඩා වැඩි පුණ්‍ය ශක්තිය රහත් වූ උත්තමයෙකුට දෙන දාණයෙන් ලැබෙන බව වේලාම සූත්‍රයේ සඳහන් වෙනවා. සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් සිය දෙනා බැගින් 400කට දෙන දාණය සහ එයින් ලැබෙන විපාක ශක්තිය ඉක්මවා විපාකයක් පුණ්‍ය ශක්තියක් එක් පසේබුදු කෙනෙකුට දෙනු ලබන දාණයෙන් ලැබෙන බවත් එහි පින මහත්ඵල මහානිසංස වෙන බවත් ධර්මයේ සඳහන් වෙනවා. මේ සෑම දානයක්ම කෙනෙකු දුන්නත් සම්මා සම්බුදු කෙනෙකුට පිරිනමනු ලබන දාණය ඒ සෑම පිනකටම වඩා මහත්ඵලදායකයි. ඊටත් වඩා බුදුරදුන් ප්‍රමුඛ පික්ෂු සංඝයාට දෙන ලද සාංගික දාණය උසස් බවත් ඊටත් වඩා මහත් පිනක් සිව් දෙසින් වඩිනා භික්ෂූන් උදෙසා වෙහෙරක් කරවා දන් දීමෙන් ලැබෙන බවත්. මේ සඳහන් කළ සියලුම කාරණාවන් වලටත් වඩා වැඩි පිනක් පන්සිල් මැනවින් ආරක්ෂා කිරීමෙන් ලැබෙන බවත්. මේ සෑම කුසලයක්ම සිදු කළත් ඒ සෑම පුණ්‍ය ශක්තියක්ම අභිබවා යමින් ඉතා සුළු කාලයක් හෝ මෛත්‍රී ධ්‍යාන සිතක් උපදවාගෙන සිටින්නෙකුට ලැබෙන පුණ්‍ය ශක්තිය සම්භාරය පුණ්‍ය ශක්ති සම්භාරය අති මහත් බව වේලාම සූත්‍රයේ සඳහන් වෙනවා. ඊටත් වඩා මහත්ඵල වන්නේ නිත්‍ය සංඥාව දුරු කරමින් අනිත්‍ය සංඥාව ප්‍රත්‍යක්ෂ ලෙස දැකීමම පමණයි. ඉතින් වේලාම සූත්‍රයේ දැක්වෙන ඉහත සඳහන් කරුණු අනුව මෛත්‍රී ධ්‍යාන සිතක් උපදවාගෙන සිටීම තුළින් ලැබෙන පුණ්‍ය ශක්තිය කිතරම්ද කියා ඔබට හිතා ගැනීමට හැකිවනු ඇත. මීට අමතරව බුදුන් වහන්සේ විසින්ම දේශනා කළ පරිදි මෛත්‍රී ධ්‍යාන සිතක් ඇති අයකුට ලැබෙන ආශංසය 11ක් ගැනත් ධර්මයේ පැහැදිලිව සඳහන් වෙනවා. සහ මම ඒ ගැන මාගේ කලින් වීඩියෝ වල සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මම මගේ වීඩියෝ කිහිපයක් තුලින්ම මේ මෛත්‍රී භාවනාව පිළිබඳව බුදුදහමේ සඳහන් වෙන විවිධ තැන්වල සඳහන් වෙන කරුණු විවිධ ආකාරයෙන් අරගෙන ඇවිල්ලා මම උත්සාහ කරන්නේ ඔබ මේ මෛත්‍රී භාවනාවේ කවර හෝ ක්‍රමයකින් යොදවන්න. මේ මෛත්‍රී භාවනාවේ මෙතරම් ආනිශංස තියෙන මේ මෛත්‍රී භාවනාව සිදු කරනු ලබලා මේ මෛත්‍රී භාවනාවේ අපේ ජීවිතයට ලබා ගන්න පුළුවන් ආශිර්වාදය ආරක්ෂාව පිහිට රැකවරණය
ඔබ සියලු දෙනාම ලබා ගනි කියන ඒ පිවිතුරු චේතනාවෙන් තමයි මේ මෛත්‍රී භාවනාව කරන විවිධාකාර වූ ක්‍රම සාමේ මෛත්‍රී භාවනාවේ තියෙන ප්‍රයෝජන මෙහි තියෙන පුණ්‍ය ශක්තිය ආදී මේ සියලුම කරුණු මේ ප්ලේලිස්ට් එකක් ආකාරයෙන් ඔබ වෙතට ගෙනෙන්නේ. ඉතින් මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන දක්වා සිදු කරන ආකාරය, ධ්‍යාන වශීතාවේ සිදු කරන ආකාරය, විවිධ අවස්ථාවන් වලදී මේ මෛත්‍රී භාවනාවේ ඊළඟ පියවරවල් වලට සිත දියුණු කරන ආකාරය, ධ්‍යාන දක්වා සිත වඩවන ආකාරය ආදී උමේ සියලුම කාරණා ගවේෂණාත්මකව පොතපතේ සඳහන් කරුණු සහ අත්දැකීමෙන් ලබාගත් කරුණු සහ මේ සියලුම දේවල් එකතු කරමින් ඉතාමත් හොඳ ගවේෂණයක් සිදු කරමින් ඔබ වෙතට ඉදිරියටත් ගෙනෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මෛත්‍රී භාවනාව මේ සඳහන් කරන ආකාරයනුත් තවත් අතිතුම් මේ සංඝරත්නය ඒ ධර්මමාර්ගයේ ගමන් කරන ඒ දේශකයාණන් වහන්සේලා ඒ දේශනා කරන කරුණු අදී මේ සියලුම දේවල් එකතු කරගෙන ඔබත් ප්‍රායෝගිකවම මේ මෛත්‍රී භාවනාවේ තමන් විසින්ම නිරත වෙලා මේ මෛත්‍රී භාවනාව පිළිබඳව අත්දැකීම් ලබා ගන්න. කොතරම් දේශනා තිබුණත් කොතරම් ඔබ ධර්මග්‍රන්ථ කියෙව්වත් මොන දේ කළත් එයින් කිසිම පළක් වෙන්නේ නැහැ. ඔබම ප්‍රායෝගිකව මේ ධර්ම මාර්ගයේ මේ භාවනා මාර්ගයේ මෛත්‍රී භාවනාව හෝ වේවා යම් කිසි ඕනම භාවනාවක් ඔබ විසින්ම සිදු කර එයින් ඔබ විසින්ම ලබා ගන්න අත්දැකීම් තමයි මේ භාවනාවේ දියුණුවට සහ ඔබේ ජීවිතයේ දියුණුවට මේ අධ්‍යාත්මික ගමන සාර්ථක කරගන්න ඔබට උදව් වෙන්නේ. මේ මෛත්‍රී භාවනාව ඔබේ අධ්‍යාත්මික ජීවිතය වගේම ඔබේ ලෞකික ජීවිතයේ ඔබ එතිනිදා කරන රාජකාරි ඔබගේ ව්‍යාපාර කටයුතු ඔබ කරන මේ සියලුම දේවල් වලින් ඔබට සාර්ථකත්වයට පත් වෙන්න ඔබේ ජීවිතය ජය ගන්න ඔබට පැහැදිලිවම උදව්වක් කරගන්න පුළුවන් භාවනාවක් තමයි මේ මෛත්‍රී භාවනාව. ඉතින් ඒ වගේම මේ ලෞකික ජීවිතය ඔබට ලැබුණු මේ මනුස්ස ජීවිතය ඉතාමත් සාර්ථක කරගන්න අතරම මේ මනුස්ස ජීවිතයෙන් ඊළඟ පියවර හැටියට ඔබේ අධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කරගන්නා වගේම ඔබේ ලෞකික අධ්‍යාත්මික කියන මේ ජීවිත දෙකම සාර්ථක කරගෙන ඔබේ ලෝකෝත්තර සුවය මේ නිර්වාණය දක්වා ඔබේ හිත දියුණු කරගන්නත් මේ මෛත්‍රී භාවනාව තුළින්ම ඔබට මූලාරම්භය ගන්න පුළුවන්. මේ මෛත්‍රී භාවනාව ඔබ කරන අනිත් භාවනාවලදී ඔබට මුහුණ දෙන්න වෙන විවිධාකාර වූ ගැටලු වලින් ඔබට එතර වෙන්නත් ඒ ගැටලු निराකරණය කරගන්නත් ඒ ගැටලුවට විසඳුම් ලබා ගන්නත් මේ මෛත්‍රී භාවනාව පැහැදිලිව ඔබට උදව් වෙනවා. ඒක නිසා බෞද්ධයන් හැටියට ඔබ බෞද්ධ අබෞද්ධ ඕනම අයෙක් මේ භාවනාවේ අනිවාර්යයෙන්ම නිරත වුණොත් ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ඉතාමත්ම සාර්ථක බියෙන් තොර ඉතාමත් හොඳ යහපත් ජීවිතයක් බවට පත් කරගන්න පැහැදිලිම අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි මම දැන් මේ කියපු මෛත්‍රී භාවනාවේ ආනිශංස කොතරම්ද කියන කාරණාව අහලා සමහර අය සමහර විට හිතන්න පුළුවන් මේ ආමිස පූජාව මේ දන් දීම වගේ දේවල් කරනවට වඩා මේ භාවනාව විතරක් සිදු කිරීම හොඳයි කියන වගේ කාරණාවක්. ඇත්තෙන්ම එහෙම නෙමෙයි. අපි අපේ ජීවිතවලට අපි මේ සංසාරයේ නිවන් දකින්න තාක් කල් ගමන් කරන මේ සංසාර ගමනේදී අපිට අපේ ජීවිතවත් යහපත් කරගන්න වගේම සෑම අතින්ම සෑම දෙයක්ම හරියාකාරව සිදු කරගන්න මේ පෙර පින් ඇති බව මේ ආමිස පූජාවන් හැම අතින්ම අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අපිට හැම භවයකදීම මේ අපි කරන ආමිස පූජාවන් කියන දේවල් වල තියෙන ප්‍රතිඵල අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා මේ මම දැන් කියපු කාරණාවලින් අපි ගන්න තියෙන දේ ගමු. ඒ කියන්නේ අපි භාවනාව අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ. මෛත්‍රී භාවනාව අපේ ජීවිතයට අපි අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක්. මේ මෛත්‍රී භාවනාවේ කුසලය අපි අපේ ජීවිතවලට අනිවාර්යයෙන්ම ලබා ගත යුතු දෙයක්. ඒ වගේම තමයි අපි වෙහෙර විහාර තැනීම, දන් දීම මේ ආදී උන් දේවල් පවා නිරන්තරයෙන්ම සිදු කළ යුතුයි. මේ සියලුම කුසල් අපි සිදු කරන අතරම මේ ආමිස පූජාවන් සිදු කරන අතරම අපි අපේ ප්‍රතිපත්ති පූජාවන් වල භාවනාවල අපි නිරන්තරයෙන්ම නිරත වෙමු. ඔබට ලැබුණු මේ මනුෂ්‍ය ජීවිතය මනුෂ්‍යයෙක් හැටියට ඔබට මේ පංචේන්ද්‍රයන්ගෙන් ගත හැකි මේ උපරිම ප්‍රයෝජනය මේ ජීවිතය තුළ ලබා ගන්න මේ භාවනාවන් වල නිරත වෙලා මේ භාවනාවන් වලින් ධ්‍යාන දක්වා සිත දියුණු කරගෙන මේ අධ්‍යාත්මික
දියුණුව ලබාගන්න අතරම ඔබේ ලෝකෝත්තර සුවය වෙනුවෙනුත් යමක් සිදු කරගෙන ඔබ වාසනාවන්ත පුද්ගලයෙක් බවට පත්වෙන්න කියමින් අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.